වස්සාන ධර්ම දේශනා. බුදුරජාණන් වහන්සේ අකුසලයේ ප්‍රහාණය පිණිස වදාලා යම් යම් කාරණා. සතෙක් මරන්න අදහසක් එනවනම් නිතර හිතන්නට ඕනි. සබ්බේ තසන්ති දණ්ඩස්ස සබ්බේ භායන්ති මච්චුනෝ අත්තානං උපමං කත්වා නහනීය නඝාතයේති. බලන්නකෝ, එහෙනම් දැන් මම මැරෙන්න කැමති නැත්තම් සත්තු මැරෙන්න කැමතිද මං අහන්නේ? කැමති නෑනේ කොහොමත්. ඒකට සියලු සත්ත්වය දඩුවමට බයයි, සියලු සත්ත්වයෝ මරණයට බයයි, සියල්ලෝම මරණයෙන් තැතිගන්නවා. ඒ නිසා තමන් උපමා කරලා අනුන්ව නසන්න එපා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙනවා. ඒ නිසා මම සත්තු මරන්න කවදාකවත් මගේ චිත්ත සංස්කාරය සකස් කරගන්නේ නෑ කියලා නිතර නිතර හිතන්න. අන්න එතකොට ඇති වේදාර කුසල සංස්කාර සිතුවිලි ඇති වෙන්නේ නෑනේ පින්වත්නි. ලප් තැන ලොප් වෙනවා. මොකද්ද මේ කිව්වේ? ඇතිවිච්ච තැන නැති වෙනවා. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වසාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න, bell icon එක click කරන්න. වසාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමුදුර ධර්මානුශාසනාව වෙනුවෙන් පින්බර දායකත්වයේගෙන කටයුතු කළේ තංගල්ල පට්ටියපොළ පදිංචි කේ කුසුමලතා මහත්මිය ඇතුළු සහෝදර සහෝදරියන් පිරිසයි. එම පින්වත් පිරිසගේ ප්‍රධාන අරමුණ වන්නේ තංගල්ල පට්ටියපොළ විසූ මීට වසරකට පෙර පරලෝසපත් ජී සොපිනා අම්මාටත්, වසර 10කට පෙර මියගිය කේ නදුරිස් දෑබර පියාණන්ටත් පින් අනුමෝදන් කරමින් වසාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ධර්ම දානමය පින්කමක් සිදු කිරීමයි. අද දේශකයාණන් වහන්සේ බොරැල්ල ශ්‍රී ලංකාරාම වාසී පූජ්‍යපාද උණුවතුරු බුබුලේ පියදස්සී ස්වාමීන් වහන්සේ අවසරයි අපේ හාමුදුරුවනේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සංග මොක්කදං ධම්මස්සවන කාලෝ අයම් බදන්තා ධම්මස්සවන කාලෝ අයම් බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් වූ අරහත් වූ දසබලධාරී සම්මා සම්බුදු රජාණන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. පින්වත්නි, අද වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ විකාශය වන මේ උතුම් වූ සද්ධර්මානුශාසනාව වෙනුවෙන් පින්බර දායකත්වයේගෙන කටයුතු කරනවා තංගල්ල පට්ටියපොළ පදිංචිව සිටින කේ කුසුමලතා පින්වත් මහත්මිය ඇතුළු සියලු සහෝදර සහෝදරියන් පිරිස විසින්. එතුමිය ඇතුළු සහෝදර පිරිසගේ ප්‍රධාන බලාපොරොත්තුව බවට පත්වෙන්නේ තංගල්ල පට්ටියපොළ විසූ මීට වසරකට පෙර පරලෝසැපත් ජී සොපිනා අම්මටත්, වසර 10කට පෙර මියගිය කේ නදෝරිස් දයාබර පියාණන්ටත් පින් අනුමෝදන් කරමින් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ධර්ම දානමය පින්කමක් සිද්ධ කර ගැනීමයි. එසේනම් පින්වත්නි, අද දවසේදී අපි මේ ධර්ම ශ්‍රවණමය කුසල කර්මයෙන් රැස් කරගන්න සියලුම කුසල්
ඒකාන්තයෙන්ම වසරකට පෙර පරලෝ සැපත් ජී සොපිනා අම්මටත්, වසර 10කට පෙර පරලෝ සැපත් කේ නදෝරිස් පියාණන්ටත් උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසම නිවන් සුව පිණිසම හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාව ඇති කර ගනිමින්, ඒ වගේම ධර්ම ශ්‍රවණය කරන ඔබටත්, දේශනාව සිදු කරන මටත් මේ ධර්මානුශාසනාව අතරතුර දීම ඒකාන්ත වශයෙන් මගඵල පිළිවෙලින් සුඛ පටිපදාවෙන් ප්‍රාර්ථනීය බෝධියකි. උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධයම සාක්ෂාත් වේවා කියන උදාර බලාපොරොත්තුව ප්‍රාර්ථනාව මුදුන්පත් කරගෙන වෙනද වගේ සුපුරුදු පරිදි අදත් බණ අසන්නට සූදානම් වෙමු. පින්වත්නි, අද මේ උතුම් වූ සද්ධර්මානුශාසනාව ඔස්සේ අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා අපේ මේ සිත පිළිබඳව. සිත කියලා කියන්නේ පින්වත්නි, අල්ලන්න පුළුවන් එකක් නෙවෙයි. ඒ වගේම තමයි සිත කියලා කියන්නේ මෙන්න මේකයි කියලා කියන්න පුළුවන් එකකුත් නෙවෙයි. සිතකට හැබැයි පුළුවන් පින්වත්නි විශාල ශක්ති ප්‍රභවයක් නිකුත් කරන්න. සිතුවිලි ධාරාවකට පුළුවන් විශාල ශක්තියක් නිපදවන්න. එතකොට ඒ සිතුවිලි නිසා තමයි මිනිස්සු අද මේ විදිහට සමාජය තුළ කටයුතු කරන්නේ. මේ හැම දෙයක්ම සිද්ධ වන්නේ අපේ මේ සිත නිසා. බුදුරජාණන් වහන්සේ ධම්මපදය චිත්ත වග්ගය තුළ දේශනා කරලා තිබෙනවා, දූරං ගමං ඒක චරං අසරීරං ගුහාසයක් යේ චිත්තං සංයමෙස්සන්ති මොක්ඛන්ති මාර බන්ධන. දුර ගමන් යන්නේ තනිව තමයි හැසිරෙන්නේ, එකට හැසිරෙන්නේ නැහැ, තනිවයි හැසිරෙන්නේ. ශරීරයක් නැහැ, මේ ශරීරයක් නැති සිත කෙනෙක් දමණය කරගන්නේද සංයමෙස්සන්ති. දමණය කරගන්නවා නම් ඒකාන්තයෙන්ම ඔහු මොක්ඛන්ති මාර බන්ධන, මාර බන්ධනෙන් මිදුණා කියලා බුදුරජාණන් වහන්සේ අපට වදාරනවා. එහෙනම් පින්වත්නි, මේ සිත දමණය කරගන්න එක තමයි වටින්නේ. දමණය කළ සිත සැපගෙනදී චිත්තං දන්තං සුඛාවහං. යමෙක් මේ සිත දමණය කළ ගත්තාද, ඒ දමණය කළ සිත ඒ කාන්තයෙන්ම සැපය ගෙන දෙනවා. එතකොට පින්වත්නි, අපි අපේ සිත පිළිබඳව දැඩි අවධානයක යොමු වෙන්නට ඕන. බලන්න පින්වත්නි, විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ ලෝකයේ අපට ඉන්නව විවිධාකාර හතුරු. දැන් ඔබටත් ඉන්නවා, මටත් ඉන්නවා. ඒ කියන්නේ අපට හතුරු කියලා කියන්නේ ඒගොල්ලෝ අපිත් එක්ක වෛරයෙන් ඉන්නේ, ක්‍රෝධයෙන් ඉන්නේ, තරහෙන් ඉන්නේ, ඊර්ෂ්‍යාවෙන් ඉන්නේ. ඒගොල්ලන්ට මොකක් හරි චාන්ස් එකක් ආපු ගමන් අපිව පෙලන්නට, ඒ වගේම තමයි අපිව දවන්නට, අපිව විනාශ කරන්නට ඒගොල්ලන්ට මොකක් හරි චාන්ස් එකක් වැඩිච්ච ගමන් ඒගොල්ලෝ මොකද කරන්නේ? ඒගොල්ලෝ ටග් ගාලා අපිව පෙලනවා, අපිව තලනවා. ඒ අයට තමයි හතුරෝ කියලා කියන්නේ. සමහර විට පින්වත්නි, දුර ඉන්න හතුරා කියලා අපි හඳුන්වන කෙනාට වඩා ළඟ ඉන්න මිතුරා අවිශ්වාසවන්තයි. එහෙම කතාවක් තියෙනවනේ. ඉතින් මේක මං කිව්වේ නිකං, දේශනාවට අදාළ කාරණාවක් නෙවෙයි. නමුත් ළඟ ඉන්න මිතුරා ප්‍රවේශම් වෙන්න පුළුවන් ඔහුගෙන්. දුර ඉන්න හතුරාගෙනුත් ප්‍රවේශම් වෙන්න පුළුවන්. හැබැයි අපිත් එක්කම ඉන්නව හතුරේ. බුදුරජාණන් වහන්සේ වදාරනවා අපි එක්කම ඉන්නව හතුරේ. ඒ හතුරා කවුද? අපේ මේ ඇවිලිනු සිත. අපේ පරම සතුරා ඉන්නේ අප ළඟමයි. ඒ තමයි අපේ ඇවිලිනු සිත. බුදුරජාණන් වහන්සේ වදාරනවා, මහණෙනි, මේ සතුරා පරාජය කරන්න නම් මොන සතුරාද? සිත නැමැති සතුරා පරාජය කිරීමට නම් මනාකොට සිහියෙන් වාසය කරන්න කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා.
මනාකොට සිහියෙන් ඉන්න. පින්වත්නි, සිත පිළිබඳව සිහියෙන් ඉන්න කෙනා අපි හඳුන්වනවා චිත්ත භාවනා යෝගාශ්‍රමය යෝගාවචරය කියලා. චිත්ත භාවනාව. එතකොට සතිපට්ඨාන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ සතර සතිපට්ඨානය දේශනා කරනවා. කායානුපස්සනාව, වේදනානුපස්සනාව, ධම්මානුපස්සනාව, චිත්තානුපස්සනාව කියලා කොටස් හතරක් තථාගතයන් වහන්සේ වදාරලා තියෙනවා. මේ කොටස් හතරෙන් පින්වත්නි චිත්තානුපස්සනාව අරන් බලන්න. සිත පිළිබඳව අනුපස්සන, චිත්තා අනුපස්සන. සිතුවිලි පිළිබඳව සිහියෙන් ඉඳීම තමයි චිත්තානුපස්සනාව හැටියට භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. සිතුවිලි ධාරාවක් මේ සිත තුළින් නිකුත් කරනවා. එක තප්පරයකට සිතුවිලි ලක්ෂ ගාණක් කෝටි ගාණක් වුණත් ඉපදෙන්නට පුළුවන් බව මතක තියාගන්න. පින්වත්නි, එච්චරට මේ සිත බලවත්. මේ සිත කියලා කියන්නේ පින්වත්නි එච්චරට බලවත් එකක්. එතකොට දැන් අපි සතෙක් මරණවනම් පින්වත්නි උපදින්නේ මොනවද? ඒකාන්තයෙන් ප්‍රාණඝාත අකුසලයට සම්බන්ධ චිත්ත ධාරා ගොඩක්, සිත් ගොඩාක් ඉපදෙනවා පින්වත්නි. අකුසලයට සම්බන්ධ, ප්‍රාණඝාතයට සම්බන්ධ සිත්. එතකොට දැන් සංසාරය හැදෙන්නේ කොහොමද? සංසාරය හැදෙන්නේ පින්වත්නි කුසලා කුසල කර්මයන් විපාක දෙන්න ගියාට පස්සේ. අතොරක් නෑර කුසලා කුසල කර්මයන් විපාක දෙනවා. ඒ විපාක විඳින්න සංසාරේ ඉපදීපදි මෙරි මෙරි යන්න ඕන. ඒක තමයි ස්වභාවය කියලා කියන්නේ පින්වත්නි. සංසාරයේ ඉපදීපදි මෙරි මෙරි යන්නට ඕන කුසලා කුසල සංස්කාරයන් විඳින්න. ඒකනේ ඇත්ත. එතකොට පින්වත්නි දැන් බලන්න මිනිස්සු මේ සංසාර ගමන තුල මොන තරම් ප්‍රාණඝාත අකුසල් කරලා, අපි කියමුකෝ බෙල්ල කපලා සතෙක් මැරුවා. අර උදාහරණ කතාවක් තියෙන්නේ එළුවෙක්ගේ බෙල්ල කපලා, එළුවගේ ලොම් ගානට ඉපදුනාලු භව ගානක් පින්වත්නි, භව ගානක්. ඉතින් දැන් එකපාරක් මරලා කොහොමද භව ගානක් ඉපදෙන්නේ? ලොම් ගානට එකපාරයිනේ මැරුවේ. අන්න එතකොට අපිට ප්‍රශ්නයක් තියෙනවා නේ පින්වත්නි. මතක තියාගන්න, එක පාරක් බෙල්ල කපලා මැරුවට සිතුවිලි ඉපදිලා තියෙනවා. ලක්ෂ කෝටි වාර ගානක් සිතුවිලි ඉපදිලා තියෙනවා. ඇයි? මේ සතාගේ බෙල්ල කපන්න සිතනවත් එක්කම කොයි වෙලේද කපන්නේ, කොයි වෙලේද මරන්නේ, මම දැන් මරනවා, කඩුව ගන්න, පිහිය ගන්න, සැත ගන්න, ඔන්න සංඥා එනවා. ඇවිල්ලා අර සතා මරණ තැන දක්වාම, බෙල්ල කපන තැන දක්වාම පින්වත්නි සිතුවිලි උපදිනවද නැද්ද? ප්‍රාණඝාත සිතුවිලි උපදිනවද නැද්ද? උපදිනවා පින්වත්නි. ඒකනේ බුදුරජාණන් වහන්සේ වදාරන මේ මෙරි මෙරි ඉපදෙනවනේ එක මකුසල කර්මයේ ගෙවන්න කීවතාවක්ද? දහස් වතාවක් ඉපදෙනවා. එතනම මැරෙනවා, එතනම ඉපදෙනවා. බලන්න අපාය, නිරය බලන්න. නිරය එහෙම නෙවෙන්නේ. අකුසලය ගෙවන්න නිරය උපදිනවා. අර නිරය පල්ලෝ දෙන දඬුවම් වලට මැරෙනවා. මැරිලා එතනම ප්‍රතිසන්දිය ලැබෙනවා, සංජීව කියන නරකය. අරගෙන බලන්න, කියවල බලන්න පින්වත්නි. ඉතින් මේ මනුස්ස ලෝකය තුල අපි උත්පත්තිය ලැබලා මේ විදිහට අපේ මේ ජීවිතය ගෙවනවනේ. එතකොට මනුස්සයෙක්ට හොඳට හිතන්න සිතක් තියෙනවා. හරි? මනුස්සයෙක්ට හිතන්න හොඳ චේතනා ඇති වෙන සිතක් තියෙනවා. එතකොට ඒ සිතෙන් හිතලා වැඩ කරන්න පුළුවන්. පින්වත්නි, නොහිතා අර තිරිසන් ගණේ, ප්‍රේත ගණේ, අසුර ගණේ වැඩ කළොතින් එහෙම අනිවාර්යයෙන්ම ඒ ලෝකවල තමයි ප්‍රතිසන්දිය ලබන්නේ කොහොමද? ඒක අයිතිං එක්කෙනෙකුට කියලා මේ පෞද්ගලිකව කියලා නෑ, සියල්ලට පොදුයි. සියල්ලන්ටම පොදුයි මේ කාරණාව.
එනිසා පින්වත්නි මතක තියාගන්න මේ සිත නිසා තමයි සසර දිග්ගැස්සෙන්නේ. සිත නිසා වෙන මොකක්වත් නිසා නෙවෙයි. නැත්තම් බුදුරජාණන් වහන්සේ කියනවානේ වෙන මොකක් හරි දමණය කරගන්න කියලා. නැ බුදුහාමුදුරුව වදාරන්නේ ඒකයි මහණෙනි සිත දමණය කරගන්න. සිත දමණය කරගන්න. දමණය කරගත්ත සිත සැපගෙන දෙන්නේ මොකද්ද සැපය? ඒ කායන වූ සැපය නිවනයි. නිවන තමයි පින්වත්නි උතුම්ම සැපය. නිබ්බාණං පරමං සුඛං. ඒතකොට බුදුරජාණන් වහන්සේලා වදාරන්නේ මොකද්ද? නිබ්බාණං පරමං වදಂತಿ බුද්ධා. නිර්වාණය නම් වූ ඒ පරම ශාන්ත සුවය තමයි බුදුරජාණන් වහන්සේලාගේ ධර්මය තුල තථාගතයන් වහන්සේලා වදාරලා තියෙන්නේ. එනම් පින්වත්නි හොඳට මතක තියාගන්න. මේ සිතුවිල්ලක් උපදින්න උපදින්න නිතර නිතර පින්වත් ඔබගේ සිහියට එන්නට ඕන මගේ මේ සිත ඇතුළේ ඉපදිච්ච සිතුවිල්ල මොන වගේ එකක්ද? ඒ කියන්නේ බුදුහාඳුරු වදාරනවා කර්මය තුල සිතම තමයි කර්මයට මුල් වෙන්නේ. චේතනාහම් භික්කවේ කම්මං වදාමි. එතකොට ඔබ සිත පිළිබඳව සිතුවිලි පිළිබඳව අවධානයක් යොමු නොකලේ නම් යොමු කලේ නැත්තම් ඒ කාන්තේන්ම පින්වත්නි ඔබට වෙන්නේ මහ පටලැවිල්ලකට තමයි ඔබේ ජීවිතේ මුල් වෙන්නේ. හරි පටලැවිල්ලකටපත් වෙනවා. ඒ නිසා පින්වත්නි මේ කර්ම සිද්ධ වෙනවා සිතුවිල්ල නිසා. සිතුවිල්ලම ඉපදුනාට ඇති දැන් ප්‍රාණඝාතයක් කරන්න සිතුවිල්ලක් ඉපදුනත් ඇති කළත් ඇති. කළොත් කර්මය බලවත් වෙනවා. ඉපදුනත් කර්මය සිද්ධ වෙනවා. හරි පින්වත්නි ඒ නිසා සිතුවිල්ලම තමයි දමණය කළ යුත්තේ. සිතුවිල්ලම තමයි දමණය කළ යුත්තේ. අපේ සිත හදාගන්න නම් පින්වත්නි ඒ කාන්තෙන් අපි හිතන්නට ඕනේ මගේ සිතේ ඇතිවන අකුසල ශක්තිය මොන වගේ එකක්ද? දැන් හිතන්න ද්වේෂය ඇති වෙනවා නම් දැන් මිනිස්සු ඉන්නෝනේ ද්වේෂය බලවත් වෙති වෙනවනේ. ද්වේෂය බලවත් වෙති වෙනවා. ඒ කියන්නේ සමහරුන්ට පින්වත්නි ද්වේෂය ඇති වෙන්නේ දිය ඇඳපු ඉරක් වගේ කියනවා බුදුහාමුදුරුවෝ. ඒ කියන්නේ ඇඳා මැකිලා ගියා එච්චරයි. සමහරුන්ට පින්වත්නි මකලා දාන්න පුළුවන් ද්වේෂයක් ඇති වෙනවා. හැබැයි සමහර අයට පින්වත්නි ගලේ කෙටුවක් මෙන් ද්වේෂය ඇති වෙනවා. මොකේද ඇති වෙන්නේ? හිත ඇතුළේ ඇති වෙන්නේ ද්වේෂය. පොඩි වචනයයි වැරදෙන්නේ. මුළු ආත්ම භාවයන් තුලම පලිගන්නවා. වචනයයි වැරදෙන්නේ ආත්ම භාව ගානක් පලිගන්න යන්නේ පින්වත්නි. ඉතින් මං අහන්නේ දැන් එතකොට දැන් මිනිස්සු මෙහෙම ජීවත් වෙනවානේ. මම කල්පනා කරනවා නිතරම මිනිස්සු මෙහෙම ජීවත් වෙද්දී මිනිස්සෙක්ට කතා කරනකොට කතා විලාශයේ සිතට වංකව කතා කරොත් කොතනක හරි වරදිනවා පින්වත්නි. හැබැයි බොරුව වුණත් Tamanට අවංකව කියන්න පුළුවන් නම් මම බොරුවක් කිව්වේ කියලා ඇත්ත කියනවා. එතකොට පින්වත්නි බොරු කියවෙන්නේ නැහැ නේ Taman අතින්. අද මිනිස්සු ඉන්නේ බොරු කියන්නමයිනේ මිනිස්සු බලන් ඉන්නේ. මොන දේ වුණත් බොරු කියන්නේ. ඒකනේ අපි රටක් වශයෙන් ජාතියක් වශයෙන් ආගමක් වශයෙන් මේ බලන්න බුද්ධාගම පිරිහිලා තියෙන විදිහ. පූජකයොත් බොරු කරනවා, ඒක අහන කර ශ්‍රාවකයොත් බොරු කරනවා. ඉතින් බොරුව නිසා තමයි පින්වන්නේ අපේ දහමට ආයුෂ නැත්තේ වැඩි කාලයක්. හැමෝම බොරු කරන නිසා. ඉතින් දැන් හිතට අවංකව මම කියන්නේ බොරුව වුණත් කියනවනම් හිතට අවංකව. ඒ කියන්නේ මම කියන්නේ බොරු කියන්න කියලා එක නෙමෙයි කියන්නේ. මම දැන බොරුවක් කියලා මගෙන් අහනවා ඔබ බොරුවක් නේද කිව්වේ? ඔව් මම බොරුවක් කිව්වේ. කියන්න පුළුවන් මම බොරුවක් කිව්වේ. මම බොරුවක් කළේ කියලා කියන්න පුළුවන්. හැබැයි මේක හිත ඇතුලේ හංගගෙන ඉන්නවා කියලා කියන්නේ පින්වත්නි ඔබ බලන්නකෝ කල්පනා කරලා. ওই හිත ඇතුලේ කොච්චරනම් පැසව පැස වැද්ද හංගන් ඉන්න දේවල්. ඈ සත්තු මරන්න ආසාවෙන් මරන්න ආසයි මරන්නේ. මරන්න බෑ. ඊට පස්සේ පේන්නේ මොකද්ද? ඊට පස්සේ ඒ මිනිස්සු කියන්නේ මොකද්ද? ඕපෝ සත්තු මරණ එකෙක් වැද්දෙක් කියලා කියනවා. හොරකම් කරන්න ආසාවේ බෑ කරන්න බැරුව ඉන්නේ. බලන්න හිත ඇතුලේ පැසව පැසව තියන් ඉන්නවා. බොරු කියන්න ආසාවේ බෑ කරන්න ඉන්නේ. වැරදි කාමසේවනේ දෙන්න ආසයි කරන්න බෑ. ඒ වුණාට කරන්න හිතන් ඉන්නවා. හිත ඇතුලෙන්
හිත ඇතුළෙන් පින්වත්නි මේක පැසව පැසව ඉන්නකොට මොන තරම් වේදනාත්මකද? මොන තරම් වේදනාවක්ද? මිනිස්සු හිතන්නේ කවුරුත් දන්නේ නෑ මේවා. මගේ හිත විතරයි දන්නේ මේවා. මං විතරයි දන්නේ මේවා. ඔව්ව ඇත්ත ඇත්ත. ඔබ විතරයි දන්නේ. වෙන කවුරුත් දන්නේ නෑ. හැබැයි පින්වත්නි මතක තියාගන්න, ඔබ දන්න දේ ඔබට වදි. කවදා හරි දවසක ඔබ දන්න දේ ඔබට වෙයි. මොකද ඔබේ හිත කැමති වුණා නම් යම් විදිහකට ඉන්නට ඔබට ඒ විදිහට ඉන්න අවස්ථාව සැලසෙනවා. තිරිසං ආත්ම භාවවලින් සත්තු බලන්න මොන්න තරන්නම් දුක් විඳිනවද කියලා. සමහර සත්තු ඉන්නවා පින්වත්නි නුයික් දුක් වේදනාවන් වලට පත් වෙලා තුවාල කරගෙන දඩයක් කරුවන්ගේ වෙඩි වැදිලා ඊතල පාරවල් කාගෙන නොමැරි මැරි මැරි ජීවත් වෙනවා ඒ සත්තු. ඒ සත්තු හිතන් හිටපු විදිහයි, හදන් හිටපු සංස්කාරේ. ඇයි ඒ බලන්නකෝ, හිතේ නිතරම ද්වේෂයෙන් ඉන්න කෙනා මැරිලා ගිහිල්ලා මුකෙක් කරි, ඒ කියන්නේ මැරුම් කන සතෙක් බවට පත් වෙනවා. මැරුම් කන සතෙක්, අපි මුවෙක් උණයි කියලා කියමුකෝ. මුවා කැමති නෑ මැරෙන්න. හැබැයි පින්වත්නි මුවාව මරන්න වෙනවා. බලන්න සසරක තියෙන භයානකකම. මුවා කැමති නෑ මැරෙන්න, හැබැයි මුවාව මරන්න වෙනවා. ඒකනේ ඇත්තනේ. එතකොට දැන් මේ ආත්ම භාවයේ මුවා වෙලා කැමති නෑ, හැබැයි මනුස්ස ආත්ම භාවයේ කිපිදලා ඉන්නකොට මරන්න කැමති වුණා. සත්තු මරන්න කැමති වුණා. ඒ කැමැත්ත නිසාම ඔහු මුවෙක් බවට පත් වුණා. තිරිසන් අපායේ මුවෙක් වුණා. එතකොට දැන් මුවා කැමති නෑ මැරෙන්න. ඉතින් අපි මිනිස්සුයෝ වෙලා ඉන්නකොට සතෙක් මරනකොට අපි කැමති මරන්න, සතා කැමති නෑනේ මැරෙන්න. අන්න ඒ වගේ තමයි පින්වත්නි. එතකොට මේ මරන්න සිතුවිලි එන කෙනාට අනුරූපීව සංස්කාර අනුව සැකසෙනවා ඊළඟ භවය. හොරකම් කරන්න කැමති වෙච්ච කෙනාට සංස්කාර අනුව ඊළඟ භවය සැලසෙනවා. මොකද හේතුව දැන් බලන්නකෝ, මේ සිතනේ මේ ඔක්කොටම මුල. කාම මිත්‍යාචාරය දෙන්න කැමති කෙනා කැමති, මං අර මුලින් කිව්වා කැමති. මිනිස්සු ඉතින් අරව මේවා කියනවනේ, ඈ බිරිඳව දාලා ගියා, ස්වාමියාව දාලා වෙන ගෑනු පස්සේ යනවා, වෙන ස්වාමියෝ පස්සේ යනවා, බිරිඳව දාලා මේ වෙන ගෑනු පස්සේ යනවා කියලා කියවනවනේ සමාජයේ මිනිස්සු. ඉතින් ඒ නිසා තමයි අකමැති. නැත්තම් හිත හිත පුදුම විදියට ඉල්ලනවා අප්පා. ඉතින් පින්වත්නි ද හිත හිත ඉල්ලනකොට හිතේ ඕක ඇති වෙන්නේ මොකක් නිසාද? අකුසලය බලවත් නිසානේ. ඒකනේ පින්වත්නි අපි කියන්නේ අකුසලං පහානාය. බුදුරජාණන් වහන්සේ අකුසලයේ ප්‍රහාණය පිණිස වදාලා යම් යම් කාරණා. සතෙක් මරන්න අදහසක් එනවනම් නිතර හිතන්නට ඕනි. සබ්බේතසන්ති දණ්ඩස්ස සබ්බේ භායන්ති මච්චුනෝ අත්තානං උපමං කත්වා නහනෙය්‍ය නඝාතයේති. බලන්නකො, එහෙනම් දැන් මම මැරෙන්න කැමති නැත්තම් සත්තු මැරෙන්න කැමතිද මං අහන්නේ? කැමති නෑනේ කොහොමත්. ඒකට සියලු සත්‍ය දඩුවමට බයයි, සියලු සත්‍යෝ මරණයට බයයි, සියල්ලෝම මරණයෙන් තැති ගන්නවා. ඒ නිසා තමන් උපමා කරලා අනුන්ව නසන්න එපා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙනවා. ඒ නිසා මම සත්තු මරන්න කවදාකවත් මගේ චිත්ත සංස්කාරය සකස් කරගන්නේ නැහැ කියලා නිතර නිතර හිතන්න. අන්න එතකොට ඇති වේදාරා කුසල සංස්කාර සිතුවිලි ඇති වෙන්නේ නැහැ නේ පින්වත්නි. ලැප්පෙන ලොප් වෙනවා. මොකද්ද මේ කිව්වේ? ඇතිවිච්ච තැන නැති වෙනවා. දැන් සිතුවිල්ලක් එන්න එනවා නම් දැන් දන්නවා සිත. සංජානාති හැඳින ගන්නවා. දැන් මෙතනදී සංජානති කියලා කියන හැඳින ගන්නවා. සිතුවිල්ල හැඳිනගෙන එතනම පින්වත්නි පහනාය දුරු කරනවා. එතනම දුරු කරනවා. දැන් එතකොට සිතුවිල්ල පැසව පැසව තියෙයිද හිත ඇතුලේ? සත්තු මරන්න ඕනේ, හොරකම් කරන්න ඕනේ, කාම මිත්‍යාචාරය කරන්න ඕනේ, බොරු කියන්න ඕනේ, කැමති කරන්න බෑ. හිතේ පැසව පැසව තියන් ඉන්නවා. ඉතින් මොනා කරන්නද මේ එහෙම කියලා පින්වත්නි? දැන් එහෙම කිව්වට බෑ. හිත ඇතුලෙන්ම එහෙනම් පැසවන් නැතුව මේක තුවාලය හැදිච්ච ගමන් බෙහෙත් දැම්මා, හොඳ කළා, එච්චරයි.
ආයි පැසවන්න දෙන්නේ නැහැ මේක. ආයි පැසවන්න දෙන්නේ නැහැ. එහෙනම් පින්වත්නි මතක තියාගන්නට ඕන, අපේ සිතේ යම් අකුසල සංස්කාර නිමිත්තක් ඇති වෙන්න ඔන්න මෙන්න තියනවාද වහාම අඳුනගන්න. මට අකුසලයක් ඇති වෙන්නයි යන්නේ. අකුසලයක් ඇති වෙන්න යන්නේ. එතකොට දැන් මම අකුසලයට මොකද්ද කළ යුත්තේ? දැන් ඔබට හෙම්බිරිස්සාවක් හැදෙන්න යනවා නම් ඔබ දන්නවා පොඩ්ඩක් කිවිසුමත් දෙකක් ගිහිල්ලා ඈ සෙම පොඩ්ඩක් ඇවිස්සීලා හැම දෙයක් වෙනවා ඉස්සෙල්ලම. එතකොට මොකද්ද කරන්නේ? ටක් ගාලා විටමින් සී පෙත්තක් හරි අරන් ටක් ගාල එක පාලනය කරගන්නවා. ඒ වගේ පින්වත්නි මේ මේ හිතටත් දෙන්න ඕනේ බෙහෙත්. දවසකට විනාඩි 5ක්වත් තරම් සිතට බෙහෙත් ටික දෙන්න ඕනේ. දැන් අපි ශරීරයේ වර්ධනය කරන්ඩ ශරීරය හදාගන්න දවසකට කොච්චර වෙලා ගන්නවද? උදේට පීටි යනවා, හවසට පීටි යනවා, දුවනවා, ඈ ජිම් එකට යනවා, බර උස්සනවා, මොන තරම් දේවල් කරනවද ඈ ශරීරය හදන්න අපි. හැබැයි හිත හදන්න මොකක්වත් කරන්නේ නැහැ. බුදුහාමුදුරුව වදාරන්නේ මොකද්ද? හිත හදන්න යමක් කරගන්න, මහණෙනි හිත හදාගන්න. දැන් බලන්නකෝ, දැන් අපේ ගත හදන්න අපිට මොන තරම් අවධානයක් තියෙන්නේ අපේ ගත හදන්න, ඈ මොන තරම් කැපවීමක්ද අපේ ගත හදන්න මිනිස්සු මේ කරන්නේ. කොච්චර මේ අපේ රටේ අපේ මේ මේ කොළඹ ප්‍රදේශයේ විතරක් පින්වන්නේ ජිම් තියෙනවා මං හිතන්නේ දාස් ගාන ජිම්. බර උස්සනවා, කය හදනවා, ඇඟ පත හදා ගන්නවා. හැබැයි පින්වත්නි ඇඟවල් පතවල් හැදුවට වැඩක් නැහැ හිතවල් හදන්නේ නැතුව. හිත ටික හදා ගන්න ඕනේ අපි හැමෝගෙම. ඕක හදා ගන්න නැතුව පින්වත්නි ඇඟ කොච්චර තිබ්බත් වැඩක් තියෙයි? වැඩක් නැහැ පින්වත්නි. ඒ නිසා දැන් මිනිස්සු කල්පනා කරන්නේ ඇඟ හදලා හිත නොහදා ඉන්න. හැබැයි බුදුරජාණන් වහන්සේ වදාරන්නේ සිවුරට එන්නෙම භික්ෂුවක්, ගිහි කෙනෙක් පැවිදි වෙන්නෙම හිත හදාගන්න. හිත හදාගෙන තමයි ජීවිතය යම් මාර්ගයකට ගන්න පුළුවන්. නැත්තම් ඇඟ හැදුවයි කියලා අවුරුදු 20, 30, 40 උපරිම අවුරුදු 45-50 වෙනකම් ඔය ඇඟ තියෙයි. ඔය හදන ඇඟ තියෙයි. ඊට පස්සේ පින්වත්නි ටික ටික ඇතුලෙන් හැමදිය වෙනවා. ආයෙඟින් වැඩක් නැහැ. හැබැයි දියුණු කරපු හිත, මම මේ කියන්නේ ඇඟ හදන්න නැතුව ඉන්න කියන එක නෙවෙයි, ඇඟ හදාගන්න ඈ. ඇඟත් එක්කම හිතත් හදාගන්න. එතකොට දැන් ඇඟ හදන කෙනාට හිත හදන්න බැරි තත්ත්වයක් තියනවාද මේ වෙද්දි? එහෙනම් මතක තියාගන්න ඇඟ හදන ගමන් ද්වේෂය අවුස්ස ගන්න, රාගය අවුස්ස ගන්න. දැන් සමහරු ඇඟවල් හදන්නේ රාගය ඇවිස්සෙන්න අනිත් අයට. පුම්බ ගන්න, ඈ මහත් කරගන්න. කාන්තාවොත් ජිම් යනවා. ඇයි ඒ? මොන ඇඟ හදන්නද? ඔව් ඇඟ හදන්න, ඇඟේ අවයව හදන්න, පිරිමින්ගේ රාගය ඇවිස්සෙන විදියට ඇඟ හදාගන්න තමයි යන්නේ කාන්තාව. ඉතින් දැන් ඒගොල්ලෝ එක්කෙනෙකුටවත් උවමනාවක් නැහැ මේ හිත කියන දේ හදාගන්න. හැබැයි බුදුරජාණන් වහන්සේ වදාරනවා යම් කලෙක යම් ගිහියෙක්, ඒ කියන්නේ ගිහි කෙනෙක් භික්ෂුත්වයට පැමිණියේද කොහොමද පැමිණෙන්නේ? සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චිකරණත්තාය ඉමං කාසාවං ගහෙත්වා පබ්බාජේත මම්බන්තේ අනුකම්පං උපාදාය. ස්වාමීනි මේ සිවුරු ටික අරගෙන මට පැවිද්ද ලබලා දෙන්න, ඈ සියලු දුක් නිවාරණය කරන්න. මොකටද? සබ්බ දුක්ඛ නිස්සරණ, සියලු සසර දුක් නිවාරණය කරන්න මට මේ පැවිද්ද කියන එක ලබලා දෙන්න කියලා අපි ආයාචනා කරනවා, ඉල්ලනවා සිවුරු ටික දීලා. උන්වහන්සේලා නැවත අපට අපේ ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලා සිවුරු ටික දීලා කියනවා ආයේ පාඨය කියන්න කියලා. ဒုတိယම්පි තතියම්පි කියලා අපි කියනවා කියලා තමයි තුන් පාරක් කියලා මේ පැවිද්ද ඉල්ලන්නේ පින්වත්නි. අපි එහෙම ඉඳලා පැවිද්ද ගන්නවා අරගෙන පින්වත්නි එතන ඉඳන් ඇඟ හදන්න නෑ අපට. අපි ඇඟ හදන්නේ නැහැ පින්වත්නි. මතක තියාගන්න ඕනේ ඇඟ හදන ක්‍රමවේදයක් ශාසනය තුල බුදුරජාන් වහන්සේ කිසිසේත්ම වදාරන්නේ නැහැ. ශාරීරික ව්‍යායාම කරන්න භික්ෂුවකට අකැප නැහැ, කරන්න පුළුවන්. නමුත් මේ ශාරීරික ව්‍යායාමයකට තියෙන්නේ මේ බුදුදහම තුල වදාරලා තියෙන සක්මන් භාවනාව විතරයි මම දන්න විදියට. වෙනත් යම්ක් තියෙනවත් දන්නේ. ආනාපාන සතිය වුණත් හුස්ම රැල්ල පිළිබඳව අවධානය යොමු කරන්න ඕනේ.
හුස්ම ගන්න එක පල්ලෙහාට දාන එක ශරීරයට හොඳ ව්‍යායාමයක්. ඒක පිළිබඳව කරන එක හොඳයි. නමුත් සක්මන් භාවනාව ගොඩක්ම හොඳම ශාරීරික ව්‍යායාමයක්. සක්මන් භාවනාව. එතකොට මේ ඒක විතරයි බුදුරජාණන් වහන්සේ වදාරලා තියෙන්නේ මං හිතන විදිහට මේ ධර්මයේ තුල ශාරීරික ව්‍යායාමයක් හිටියට. නමුත් ව්‍යායාමයක් කියලා එතන වදාරලා නැහැ භාග්‍යතුන් වහන්සේ. ඒක භාවනාවක්. එතකොට දැන් මිනිස්සු පින්වත්නි අල්ලන් ඉන්න සමහරු හාමුදුරු ලෙඩ වෙනවා. හාමුදුරුන්ට එක එක රෝගාබාධ ඇති වෙනවා. ඇත්ත ස්වාමීන් වහන්සේලාට රෝගාබාධ වැඩි. අවුරුදු 35 පණිදි සීනි, ප්‍රෙෂර්, කොලෙස්ටරෝල්. ඇයි ඉතින් දායක පින්තුල්ලාමනේ ස්වාමීන් වහන්සේලාට දෙන්නේ මේ රස කැබිලි, රස පළතුරු, රස බොජුන්, තෙල් අඩංගු කෑම, සීනි අඩංගු කෑම. ඔය ඕවා දීලා තමයි ස්වාමීන් වහන්සේලා ලෙඩ වෙන්නේ. අන්න එතනෙදුනුත් අපේ හාමුදුරුන්ට බැරිද හිත පරිස්සම් කරගෙන. කට පරිස්සම් කරගන්න එක නෙවෙයි හිත පරිස්සම් කරගන්න ඕනේ. හිත පරිස්සම් කරගෙන තව දැන් දියවැඩියාව හැදිලා කකුල කැපුවොත් ස්වාමීන් වහන්සේ නමකගේ ආයි සක්මන් කරන්න පුළුවන්ද? බෑ. හැමදාම පින්වත්නි එක තැනට වෙලා ඉන්න වෙනවා. ඒක නැත්ත ඈ ඊට පස්සේ කොලෙස්ටරෝල් වැඩි වෙලා හાર્ට් ඇටැක් ඇවිල්ලා බලපානනේ කොලෙස්ටරෝල් නේ හાર્ට් ඇටැක් වලට. ඉතින් ලෙඩ ඇති වෙන්නේ මොකක් නිසාද? කට පාලනය කරගන්න ඕනේ හිතෙන්. කට නිසා. එතකොට පින්වත්නි ආයි දැන් භික්ෂුවක් නම් ආයි කිසිසේත්ම භික්ෂුවකට මේ අපිට බෑනේ ජිම් යන්න. අපිට බෑනේ බර උස්සන්න. අපිට මේක අකැපයි. අකැප ක්‍රියාවලියක්. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒකයි වදාරන්නේ සක්මන් භාවනාව කරන එක කැපයි. නමුත් ඒක උනත් පින්වත්නි කය හදන්න, කකුල් දෙකට වේට් එකක් දෙන්න, කකුල් දෙකට මේ ශක්තියක් උපද්දවන්න, එහෙම මේ කියලා නෙමෙයි. භාග්‍යතුන් වහන්සේ වදාරන්නේ සක්මන් කරන විට නිරතුරුවම හිතන්න තමන්ගේ කය පිළිබඳව, ශරීරය පිළිබඳව, සිත පිළිබඳව, ඇතිවන චිත්ත ධාරා පිළිබඳව හිතන්න නිතරම. අන්න එහෙමයි බුදුරජාණන් වහන්සේ වදාරන්නේ. එතකොට පින්වත්නි සක්මන් මළුවක ඔබ ඉන්නවනම්, අඩුම ගානේ බෝ මළුවක, වැලි මළුවක ඉන්නවනම් ඔබට පුළුවන් සක්මන් කරන්න. දැන් අපි බෝ මළුව වටේ පැන් දානකොට අපි සක්මන් කරමින් ඉන්නේ යන්නේ පැන් දාන්න. ඉතින් ඒ වගේ පින්වත්නි දැන් එතනදීනුත් සිතුවිලි ඇති වෙන්නේ කුසල් චේතනා. එතන ඇති වෙන්නේ කුසල් සිතුවිලි ඇති වෙන්නේ. එහෙනම් පින්වත්නි මතක තියාගන්නට ඕන අපට කුසලය කියන එක නිරතුරුවම හිත ඇතුලේ ඇති වෙන්නට ඕනේ එකක්. අපි ශරීරය හදන්නේ කවදාකවත් වික්ෂුන් වහන්සේලා. උන්නාසෙලාගේ ශරීරයේ පොම්බ ගන්න උන්නාසෙලාට කිසි අවශ්‍යතාවයක් නැහැ. අනුන්ට රාගය උපද්දවන්න භික්ෂුවක් කවදාකවත් හැසිරෙන්නේ නැහැ. අනුන්ට ද්වේෂය උපද්දවන්න හැසිරෙන්නේත් නැහැ. අනුන්ට මෝහය උපද්දවන්න හැසිරෙන්නේත් නැහැ. මොකද අපේ ශරීරයේ වර්ධනය කරගෙන ඉන්නකොට කාන්තාවක් ඕක දැකලා අනේ හාමුදුරුවන්ගේ ශරීරය පුදුම ලස්සනක් ඈ මගේ මහත්යා කරගන්න නැත්නම් කියලා හිතනොත් කොහොමද කාන්තාවකට? එහෙම සිතුවිල්ලක් ආවොත් කොහොමද හිතන්නකෝ? දැන් මේක මේ කට්ටිය හිතා හිනා වෙන්න කියපු කාරණාවක් කියලා නෑ. මම මේ හිනා වෙන්න කියන කාරණාවක් නෙමෙයි. ඒ කාන්තාවට ඇති වෙන අකුසලයේ කොහොමද බලන්නේ? ඊළඟට පින්වත්නි තවත් විදියකින් අපි හිතුවොත් එහෙම අපේ හිතේ නිතරම මාන්නයක් එනවා. මගේ ඇඟ තියෙනවා. භික්ෂුවක් නම් මාන්නෙන් ඉන්නේ නැහැ කවදාකවත්. ඉතින් එහෙම හිතනකොට පින්වත්නි නිකම් අකුසල නැති වෙන්නේ හිත ඇතුලේ. එනිසා බුදුරජාණන් වහන්සේ වදාරන මේ කය පුම්බන එක නෙමෙයි වැදගත් වෙන්නේ. හිත හදන එකයි වැදගත් වෙන්නේ. හැම දෙයකටම ඔය කය පුම්බන් ඉන්න අය මානසික වැටිච්ච ගමන් පිම්බිච්ච කයින් වැඩක් නැහැ, බෙල්ල වල දා ගන්නවා, වස බොනවා, ඈ ඊට පස්සේ ගඟේ පනිනවා. කය හොඳට තියෙන, ඇඟපත හොඳට තියෙනවා, පොඩ්ඩ මිස්ටේක් වෙන්න බෑ පින්වත්නි. ඔක්කොම ඉවරයි. ඔක්කොම ඉවරයි. එහෙනම් අපි කයට වඩා හිතයි සකසාගත යුත්තේම. සකසාගත යුත්තේම හිතයි. එහෙනම් මේ ගෙවිලා යන දුර්ලභ වූ මනුස්ස ජීවිතය තුළ ඔබ හිතන්න පින්වත්නි මෙච්චර දියුණු හිතක්. කියන්නේ බලන්නකෝ මේ හිතවිලි ධාරා ඇති වෙන විදිහ අපි දන්නවනේ. අපි හඳුනගන්න පුළුවන් ටක් ගාලා මේ වගේ හිතවිල්ලක් උපන්නේ කියලා. දැන් ගොණෙකුට පුළුවන් ද මේ වගේ හිතවිල්ලක් උපන්න කියලා හඳුනගන්න? ඊළඟට මුවේකුට පුළුවන්ද, සිංහයෙක්ට පුළුවන්ද? බෑ.
ඒ සත්තු නිතරම සිංහයා ඉන්නේ ද්වේෂේ, මුවා ඉන්නේ මෝහෙන්. ඒක ලොකු අන්තට්ටුවක් මුවාට තියෙන්නේ ඈ. හරකා ඉන්නේ, ගොනා ඉන්නේ නිතරම මෝහෙන් ඉන්නේ. ඒකයි, ඒ කියන්නේ පින්වත්නි, මෝහය බලවත් වෙනකොට දැන් තිරිසං ලෝකේනේ අපට පේන එකම අපාය. ඕක දිහානේ බලන්න පුළුවන්, බලලා අපට අවබෝධ කරගන්න පුළුවන් අනේ මොනතරම් සසර භයානකද කියන එක. ඉතින් පින්වත්නි, මේ මෝහය බලවත් වෙද්දී ওই සත්තු ඉන්නවනේ ගෝණු, ඊට පස්සේ මීහරක්, මුව වගේ සත්තු, අන්තියන සත්තු ඉන්නවනේ. ඒ සත්තුන්ගේ පින්වත්නි අඟත් එක්ක බලන්න පුළුවන් අපට මොනතරම් මෝහාධිකව හිටපු, මේ කියන්නේ මනුස්ස ලෝකේ ඉන්නවා මෝහය බලවත් වෙච්ච සත්ත්වයෝද කියලා ඒගොල්ලෝ. ඒකනේ දැන් බලන රයිනෝසිරස්ගෙත් අඟක් තියෙනවා. ඉස්සරහට නාහෙන්ම තමයි ඒක ඇවිල්ලා තියෙන්නේ. ඊළඟට ගොනාගේ අං දෙකක් තියෙනවා දෙපැත්තෙන්. මුවාගේ ලොකු අං තට්ටුවක් තියෙනවනේ. ඉතින් මෙහෙම දකිද්දි පින්වත් ඔබට හිතෙන්න ඕන, මෝහය බලවත් වෙච්ච අය මොකද්ද දැඩිව හිතේ කැකෑරුනේ මෝහයනේ. අන්න උත්පත්තිය ලැබලා දීලා තියෙනවා හරිම තැනට. ගොනේ තනකොළ ටික කනවා, හරකා මොකද තනකොළ ටික කනවා, කිරි ගන්නකම් ඉන්නවා, ආයෙ තනකොළ ටික කනවා, ආයෙ කිරි ටික දෙනවා, ගොම ටික දානවා, අන්තිමට මස් කඩේට යනවා. ඔන්න මෝහයේ බලවත්කම. පින්වත්නි, මේ තරම් දුක්ඛිත භයානක සසරට නම් ආයි වැටෙන්න එපා කියලා මං කියන්නේ පින්වත් ඔබට. බුදුහාමුදුරුව අපට වදාරන්නේ එකයි මහණෙනි, මේ භයානක සංසාරයට වැටෙන්න එපා කියලා කියනවා. මොකද මේ භයානක සංසාරේ කියන්නේ පින්වත්නි ආයි නම් වැටුනොත් නම් ගොඩ එන්න බැ සතර අපායට. මේ තල 31න් ගොඩ එන්නම බැරි තල හතරක් තමයි පින්වත්නි සතර අපා භූමි. නරක, තිරිසන්, പ്രേත, අසුර කියන මේ සතර අපා භූමි වලට ගියොත් ආයි නම් කවදාකවත් ගොඩ එන්න බෑ. ඒ නිසා අපි කියන්නේ එකයි, ඔබ ඔබේ ඔය තියෙන හිත දමණය කරගෙන ජීවත් වෙන්න. හිත අල්ලන්න බෑ, පේන්නේ නෑ. අර දුරංගමං කියලා දුරගමං යනවයි කියලා කිව්වේ පින්වත්නි පොඩ්ඩක් විස්තර කරලා දෙන්න. හැමෝම කියනවා මං අහලා තියෙන දුරගමං යනවයි කියලා කියන්නේ මේ සිත හිතපු ගමං, හිතූ තැනට යන්න පුළුවන්. පින්වත්නි මේ හිත යන්නේ නැහැ කවදාකවත්. හිත යන්නේ අපි කයින් ගියපු තැන් හිත ආරම්භණය කරන යන කතාවක් මෙතන නැහැ. යන කතාවක් මෙතන නැහැ. දුරං ගමං කිව්වට මේක යන කතාවක්. හිත යන්න බෑනේ, හිතට යන්න බෑනේ. දැන් අපි හිතුවොත් දැන් මම හිතනවා අපේ ගෙදර ගැන. දැන් මම පන්සලේ ඉඳන් හිතනවා ගෙදර ගැන. ගෙදර අම්මා මේ වෙලාවේ මොනවා කරනවා ඇද්ද? මම හිතන දේ නෙමෙයි වුණොත් අම්මා කර කර ඉන්නේ. අම්මා දැන් මේ වෙලාවේ උයනවා ඇති කුස්සියේ. නැත්තම් අම්මා වලම්පිගම් හොදනවා ඇති කුස්සියේ. නැත්තම් අම්මා කෑම බෙදනවා ඇති කුස්සියේ. දැන් ඔය තුනම වෙන්න පුළුවන් දෙකපාර. බෑනේ පින්වත්නි, අම්මා එක වැඩක් තමයි කර කර ඉන්නේ කුස්සියේ. නැත්තම් කුස්සියේ නොඉන්නත් පුළුවන් මේ වෙලාවේ අම්මා වෙන රාජකාරියක් කරන්න පුළුවන්. එක්කෝ අම්මා වොෂ්රූම් එක හොදනවා, ගේ අතු ගානවා, මොකක් හරි දෙයක් කරනවා වෙන්න පුළුවන්නේ. එතකොට පින්වත්නි හිතෙනවනේ අපට, හිතුවිලි උපදිනවනේ අපට, මෙහෙම දෙයක් අපේ අම්මා කරනවයි කියලා කිව්වට හිත ගිහිල්ලා එතන බලන් ඉඳලා කියන්න බෑනේ. එහෙනම් හිත දියුණු කරන්න ඕන. පරචිත්ත විඥාන ඥානය, ඒ දිබ්බ චක්කු ඥානය වගේ දේවල් වර්ධනය කරගන්නට ඕන. එහෙම කරපු අයට විතර එහෙම බලන්න පුළුවන්. නමුත් අපි පෘථග්ජනයෝ වෙච්ච අපිට මේ හිතන්න විතරයි පුළුවන්. කලින් වෙච්ච සිද්ධියක් ගැන ආරම්මණය කරන්න පුළුවන්. ඒකනේ මිනිස්සු කල්පනා කර කර කල්පනා කර කර රාගය උස්සා ගන්නවා, ද්වේෂය උස්සා ගන්නවා, මෝහය උස්සා ගන්නවා. හරි, ප්‍රශ්න ගොඩ ගැහිලා තියෙන එකනේ පින්වඩි මිනිස්සුන්ට. ඔය ප්‍රශ්න මුකුත් නැහැ, කල්පනා නොකර ඈ එන දෙයට මුහුණ දීලා නිදහසේ ඈ ලෝභයකින් තොරව, ද්වේෂයකින් තොරව, මෝහයකින් තොරව ශාන්ත භාවයෙන් හිටියානම් ඔය ප්‍රශ්න මොකක්වත් නැණේ පින්වත්නි. ඒකනේ. ඉතින් දැන් ඒ නිසා දුර ගමන් යනවායි කියලා කියන්නේ පින්වත්නි අර එතනට ගිහිල්ලා බලන් ඉන්න කාරණාවක් නෙවෙයි මේ කියන්නේ, ආරම්මණය කිරීමක්. එදා මෙහෙම දෙයක් වුණා වෙනවා ඇති කියලා අදත් ආරම්මණය කරනවා. හැබැයි වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. මේක ඇතුලේ තියෙන මෙමරිය තමයි මේ ආරම්මණය කියලා කියන්නේ. මෙමරිය, මතකය. ඒක කම්පියුටර් එක නම් දත්ත ගබඩාව තුල
200GB, 300GB, 500GB, 1TB, 2TB කියලා එක එක මේ ගානට ගිගාබයිට් ටෙරාබයිට් කියලා තියෙනවා මතකයේ දත්ත ගබඩා කරගන්න පුළුවන් ප්‍රමාණයක්. එතකොට දැන් ඒ වගේ අපේ හිත ඇතුලේ තියෙනවා පින්වත්නි පොඩි කාලේ ඉඳන් පෙර සසර ගමන ඉඳන් මේ වඩපු ගබඩා කරගත්ත දත්ත ගොඩක් තියෙනවා. එතකොට ඒවා උපදිනවා කොත්තනකදී හරි ඒවා ඉපදෙනවා පින්වත්නි. ඒ ඉපදෙන ඒවා තමයි අපි නිතර ආරම්භණය කරන්නේ. සමහරු ද්වේෂයේ බලවත් සිත ඇතුලේ. ඒ නිසා ද්වේෂයේ බලවත් නිසා යක්කු වගේ හැසිරෙන්නේ. අනුන්ට ගහනවා, හිරිහැර කරනවා, හිංසා කරනවා, මරන්න බලනවා, කපන්න බලනවා, කොටන්න බලනවා. ඉතින් එහෙම. සමහරුන් රාගයේ බලවත් හිත ඇතුලේ. කාන්තාවක් පේන්න බෑ, පුරුෂයෙක් පේන්න බෑ. රාගේ හරි බලවත්. අඩුම ගානේ පින්වත්නි වයස කාච්චිය අම්මා කෙනෙක් පොඩි දරුවෙක්වත් පේන්න බෑ. වයසට ගැළපෙන තත්ත්වයකටවත් එහෙමත් නෑ. ඒත එච්චර රාගයේ බලවත්. ඉතින් ඒ නිසා පින්වත්නි මේ බොරුවක් නෙමෙයි මේ ඇත්ත. අපේ හිත ගැනයි මේ කියන්නේ. ඒ තරම් අකීකරුයි පින්වත්නි අපේ හිත. එක වෙලාවකට අපේ හිත ඉල්ලන දේවල් දෙන්න ගිහිල්ලා පින්වත්නි මොන තරම් වලවලවල වැටිලා කොච්චරනම් අපි අමාරුවේ වැටලා තියෙනවද නේ? හිරගෙවල් වල ගිහිල්ලා රෝහල් ගානේ නතර වෙලා බෙහෙත් අරගෙන ඈ පාරවල් ගානේ රස්තියාදු වෙලා තුම්බන් හන්දි ගානේ හතරමන් හන්දි ගානේ ඈ අනුන්ගෙන් ගුටි කාගෙන නොමැරි මැරිලා ඈ මොන්න තරම් සෙල්ලමක් දානවද පින්වත්නි මේ හිත ඉල්ලන දේවල් දෙන්න ගිහිල්ලා හිත පෝෂණය කරන්න ගිහිල්ලා ඔය ලෞකික දේවල් දීලා හිත පෝෂණය කරන්න බෑ. අද ඔබට මහා සුවිසල් මන්දිරයක් ලැබුණොත් ඔබ දැන් ওই ඉන්න මන්දිරේ දැන් ඒ සුවිසල් මන්දිරේ තෙක්ක සම කරන්න බෑ. ඒක දැන් වඩාත් සුවිසල් මන්දිරයේ කියන හැම දෙයක්ම තියෙනවා. ඔබ සුවිසල් මන්දිරේ මාසයක් දෙකක් ඉන්නකොට ඔබට එපා වෙලා ඊට වඩා ලොකු එකක් තිබ්බන ඈ ලස්සන කාන්තාවක් විවාහ කරගන්නවා මාසයයි දෙකයි ඈත් එක්ක ඉන්නේ. ලස්සන පුරුෂයෙක් මාසයයි දෙකයි ඈ ඌට වඩා ලස්සන කෙනෙක් ඉන්නවනම් දිව්‍ය කුමාරයෙක් දිව්‍ය කුමාරිකාවක් වගේ බලන්න මිනිස්සුන්ගේ හිතේ පින්වත්නි ඇතිවීමක් නැහැ. ඒක තමයි ඇත්ත. ස්වභාවයේ ඇතිවීමක් නැහැ. රූප ගුහාවක මේක වාසය, රූප ගුහාවක්. ඒ නිසා මේ ගුහාවෙන් මිදිලා හිත දමණය කරගන්න උත්සාහ කරන්න. හැම දිනාටම සිතුවිලි ධාරාව මනාකොට ඇදෙනගෙන සිත දමණය කරගන්නම ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් අදත් ධර්මානුශාසනාව නිමාවටපත් කරනවා. පින්වත්නි එසේනම් අද වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ විකාශය කරන්නට යෙදුන මේ උතුම් වූ සද්ධර්මානුශාසනාව වෙනුවෙන් පින්බර දායකත්වයේගෙන කටයුතු කළා තංගල්ල පට්ටිය පොළ පදිංචි කේ කුසුමලතා පින්වත් මහත්මිය ඇතුළු සහෝදර සහෝදරියන් පිරිස විසින්. එය ඇත්තන්ගේ ප්‍රධාන අරමුණ බවට පත් වුණා. තංගල්ල පට්ටිය පොළ විසූ මීට වසරකට පෙර පරලෝසපත් ජී සොපිනා අම්මටත් වසර 10කට පෙර මියගිය කේ නදෝරිස් පියාණන් ඇතුළු නමින් පරලෝසපත් වූ සියලුම මළගිය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම උදෙසා තමයි අද මේ ධර්මානුශාසනාව වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ සිද්ධ කරගන්නට යෙදුනේ. ඉතින් පින්වත්නි ලෝකයේ තියෙන උතුම්ම දාණය තමයි ධර්ම දාණය. තමන්ගේ මියගිය දෙමව්පියන් වෙනුවෙන් දිය හැකි වටිනාම පුණ්‍ය දායාදය තමයි අද ඒ පින්වත් කේ කුසුමලතා මෑණියන් ඇතුළු පවුලේ පින්වත් සහෝදර සහෝදරියන් එකතු වෙලා සිදු කරන්නට යෙදුනේ. ඒ වගේම ඒ ඇත්තන්ගේ සෙසු අරමුණු වශයෙන් දැක්වෙනවා වීරකැටියේ පදිංචිව සිට අකල් මරණයකට ගොදුරු වූ සශාන් නිලුමින්ද පුතා ඇතුළු කුසුමලතා මහත්මියගේ නමින් පරලොව සැපත් සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කිරීම පිණිස අද මේ ධර්මානුශාසනාවෙන් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සෙත් ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා කේ කුසුමලතා මහත්මියගේ සහෝදර සහෝදරයින්ටත් සියලුම නෑදෑ හිත මිතුරන්ටත් ඒ අයගේ දුවදරුවන් ඇතුළු සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. දේශකයාණන් වහන්සේ වන අප ඇතුළු සියලු මහා සංඝරත්නයට ආශිර්වාද කරනවා. රට වෙනුවෙන් දිවිපිදූ වීරෝදාර රණවිරුවන්ට පින් අනුමෝදන් කරනවා. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාවේ අපේ පින්වත් ගයාන් දුෂ්‍යන්ත මහත්මයා ඇතුළු කාර්ය මණ්ඩලයට සෙත් පතනවා, ආශිර්වාද පතනවා. ධර්ම ශ්‍රවණය කළ ලක්වාසී ලෝවාසී සියලු දෙනාටම
වහවහාම චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධය පිණිසම මේ උතුම් ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්මානුශාසනාව වෙනුවෙන් දායකත්වයේගෙන කටයුතු කළ බව තංගල්ල පට්ටිය පොළ පදිංචි කේ කුසුමලතා පින්වත් මහත්මිය ඇතුළු පවුලේ පිරිස අද මේ ධර්ම දාණය වෙනුවෙන් ශ්‍රද්ධාවෙන් යුක්තව දායකත්වයේගෙන කටයුතු කරලා අපට සඳහන් කරලා එවලා තිබෙනවා. එසේනම් අද දවසේදී අපි රැස් කරගත් සියලුම පින් සම්මා දිට්ඨික දෙවියන්ට අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ ආශිර්වාදය ඔබ අප සෑම සියලු දෙනාගේම ජීවිතවලට නිරතුරුවම ලැබේවා. දෙවියෝ ප්‍රාර්ථනා කළ බෝධියකින් උතුම් අමනිවනින් සැනසේවා කියලා දෙවියන්ට පින් දෙමු. මිය පරලොව ගිය සියලුම ඥාති වර්ගයා මේ පින් සුවසේ අනුමෝදන් වේවා. පරලොව සැපත් වන්නට යෙදුන දෙමව්පියන් දෙපළ ප්‍රදාන වර්ග පරම්පරානු ඥාතව මිය ගිය සියලු ඥාතීන්ට මේ පින් ලැබේවා. බනාසන්නට යෙදුන ලක්වැසි ලෝවැසි වස්සාන ධර්ම දේශනා YouTube නාලිකා ශ්‍රාවක පින්වත් ඔබගේ නමින් මිය දෙන්නට යෙදුන සියලුම බන්දු මිත්‍රාදී ඥාති වර්ගයාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ සැමටත් උතුම් වූ මගඵල පිළිවෙලින් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් අම නිවනින් සැනසුම ලැබේවා කියලා දෙවියන්ට මියගිය ඥාතීන්ට පින් දෙමු. රට වෙනුවෙන් දීපිදූ වීරෝදාර අපගේ රණවිරුවන්ටද අපවත් වී වදාළ යතිවරයන් වහන්සේලාටද මේ පින් ලැබී ඒ ඇත්තන්ට උතුම් නිවන් අවබෝධයම වේවා කියලා අපි පින් අනුමෝදන් කරමු. ඒ වගේම අද දවසේදී වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ විකාශය කරන්නට යෙදුන මේ උතුම් වූ සද්ධර්මානුශාසනාව වෙනුවෙන් දායකත්වයේ දරූ තංගල්ල පට්ටිපොළ පදිංචි කේ කුසුමලතා පින්වත් මහත්මියටත් පවුලේ සහෝදර සහෝදරියන්ටත් සෙත් පතන් ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙච්ච ඒ අයගේ සියලුම දුවා දරුවන්ටත් ඥාති හිත මිත්‍රාදීන්ටත් සියලු දෙනාටමත් නිදුක් නිරෝගී භාවය චිරජීවනයේ ලැබේවා. ඇස්වා කටවහා පළූ පද්‍රවේ හැම දෙනාගේම ජීවිතවලින් දුරු වේවා. කරන කියන සිතන පතන සිතුම් පැතුම් ආදී සියලු යහපත් ප්‍රාර්ථනාවන් යහපත් කටයුතු නිතියෙන් ඉටු වේවා කියලා ආශිර්වාද කරනවා. අපේ වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ශ්‍රවණය කරන ලක්වැසි ලෝවැසි පින්වත් ඔබටත් නිදුක් නිරෝගී භාවය චිරජීවනයේ ලැබේවා. ඔබගේ ජීවිතවලට සියලු යහපත සියලු ශාන්තිය සියලු සෞභාග්‍ය සම්පත්තියම උදාපත් වේවා. විශේෂයෙන්ම ලක්වැසි අපි හැම දෙනාටම මේ බලපා තිබෙන අර්බුදකාරී වාතාවරණය දරුණු ආර්ථික අපහසුතාවය ඉක්මනින්ම දුරු වෙලා අපේ රටට මේ ඇති වී තිබෙන කැළඹිලි තත්ත්වය වහාම සමනය වෙලා ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ ආශිර්වාදය දළදා හාමුදුරුවන් වහන්සේගේ රැකවරණය ද්‍රෝණියත් ධාතුන් වහන්සේලා වැඩවසන ස්වර්ණමාලි මහා චෛත්‍ය රාජානන් වහන්සේගේ ආශිර්වාදයේ බලයේ ශක්තිය අපි හැමෝටම නිතියෙන් ලැබේවා 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 කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැම දෙනාටම ආශිර්වාද කරනවා. මේ අර්බුදකාරී වාතාවරණය වහාම දුරු වෙලා සියලු දෙනාටම සියලු යහපත උදා වී සතුටින් සැනසීමෙන් සොම්නසින් ජීවිත ගත කරන්න අපිට ආශිර්වාදයක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරමින් හැමෝටම සෙත් පතනවා, ආශිර්වාද පතනවා. අවසානයේදී මේ උතුම් ධර්මශ්‍රවණමේ කුසලානුභාව බලයෙන් අපි හැම දෙනාටමත් දෙවියන් සහිත ලෝකයාටත් මිය පරලොව ගිය ඥාතීන්ටත් මගඵල පිළිවෙලින් සුඛපටිපදාවෙන් ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සැනසෙන්නම මෙම ධර්ම දානයත් ඒකාන්තයෙන්ම හේතු වේවා, වාසනා වේවා, පාරමිතා ධර්මයක්ම වෙත්වා කියලා ඔහොම්මම වන්දනා කරගනිමු. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු බුද්ධ ශාසනං චිරන් රක්කන්තු බුද්ධ දේශනං චිරන් රක්කන්තු බුද්ධ ශාවකංති ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුකම් බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු. හැම දිනාටම සම්මා සම්බුදු සරණ ලැබේවා. වසන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ තංගල්ල
පට්ටිය පොළවිසූ මීට වසරකට පෙර පරලෝසපත් ජී සොපිනා අම්මාටත් වසර 10කට පෙර මියගිය කේ නදෝරිස් දයබර පියාණන්ටත් පින් අනුමෝදන් කරමින් වසාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ සිදු කළ ධර්ම දානමය පින්කමයි. ඒ වෙනුවෙන් පින්බර දායකත්වයේගෙන කටයුතු කළේ තංගල්ල පට්ටියපොළ පදිංචි කේ කුසුමලතා මහත්මිය ඇතුළු සහෝදර සහෝදරයන් පිරිසයි. සිදු කළා වූ ධර්ම දානමය කුසලයේ ආනුභාවයේ බලයෙන් කේ කුසුමලතා මහත්මිය ඇතුළු පවුලේ සියලුම දෙනාටත් නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ පිණිස මෙම ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා. ධම්මසූ ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. විදෙස්ගතව සිටින ඔබටත් ඔබේ ජන්මදිනයේ වෙනුවෙන් ඔබෙන් වෙන් වූ නැහිත මිතුරන් වෙනුවෙන් පුණ්‍ය අනුමෝදනා කිරීමටත් සුජීවත්ව සිටින ඔබේ දෙමාපියන්ට ආශිර්වාද කිරීමටත් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනා ප්‍රචාරය කිරීම සඳහා දැන්ම කතා කරන්න 0771857513 දුරකථන අංකයට 0771857513 දුරකථන අංකයට ධම්මසු ඔබ සැමට තෙරුවන් සරණයි. 0771857513 0771857513 වස්සාන ධර්මදේශනා දිනපතා නවතම ධර්මදේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්මදේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න, bell icon එක click කරන්න. වස්සාන ධර්මදේශනා.